2009 යුද්ධේ වුණාට පස්සේ නැවත මේ ජනතාව පදිංචි කිරීමේ ප්‍රශ්නය ගොඩ නැගුණා. අද ඒගොල්ලෝ නැවත පදිංචියට යනකොට මේක ගැටලුකාරී පත්‍රයක් පත් වුණා. මම හිතනවා ඒකට තමයි අපිත් යෝජනා කරා යම් කිසි කොමිසමක් ඉදිරිපත් කරලා ඒ කොමිසම හරහා ඔවුන්ගේ අයිතිය තහවුරු කරලා මේවා ස්ථාපිත කරන්න ඕනේ. දැන් යුද්ධේ ඉවරයි. දැන් යුද්ධේ ඉවරුණාට පස්සේ අපි දන්නවා අවුරුදු 30කට වඩා අධි ප්‍රමාණයක් ඒ මිනිස්සු ඒ ප්‍රදේශ වලින් ඉවත් වෙලා හිටියේ. එතකොට ඒක අනිවාර්යයෙන්ම කැලෑවක් බවට පත් වෙනවා. දැන් අපි දන්නවා අපේ ගෙදර මිදුල අපි දවස් දෙකක් සුද්ධ කරේ නැත්තම් ගේ තනකොළ ගස් ඔක්කොම වැවිලා වටේ අපිට එළියට බහින්න බෑ. ඒතොර අවුරුදු 30ක් ඒ මිනිස්සු ඒ ප්‍රදේශ වලින් එවලා ඉවත් වෙලා හිටියාම ඒක අනිවාර්යයෙන්ම කැලෑවක් බවට ඒක පත් වුණා. යුද්ධය අවසන්ාට පස්සේ ආණ්ඩුව නිර්දේශයක් කරා යුද්ධයෙන් අනාථ වෙච්ච මිනිස්සු නැවත ඒ ප්‍රදේශ වලම පදිංචි කරන්න ඕනේ කියලා LLRC මහින්ද රාජපක්ෂ මහත්තයා පත් කරපු කොමිසමේ නිර්දේශයක් ඒ. එතකොට ඒ නිර්දේශයේ උඩ තමයි නැවත මේගොල්ලන්ව ඒ පදිංචි කිරීමේ ඒ තීරණය අරගෙන 2013 අවුරුද්දේ තමයි ඒක පදිංචි කරන්න ඒක පටන් ගන්න. එතකොට ඒක නීත්‍යානුකූලව අයිතියත් එක්ක තමයි මේ මිනිස්සු පදිංචි වෙ ගියේ මේ මිනිස්සුන්ගේ අවුරුදු 100 ගණනක් දීවත් ඇත්තේ ප්‍රදේශ වලට. එතකොට දැන් මේක පරිසර සංවේදීන් සමහර සංවිධාන ගිහිල්ලා දැන් මේක පෙන්වනවා මේ ලොකු ආක්‍රමණයක් කරනවා. ඇෆ්ගනිස්තානයෙන් වලින් ආපු මිනිස්සුද? පකිස්තානයෙන් ආපු අයද? එහෙම නැත්නම් මේ මාලදිවයිනෙන් ආපු අයද? නෑ, එහෙම කවුරුවත් නෙමෙයි. මේ රටේ ඉපදෙච්ච මිනිස්සු. මේ මිනිස්සු කල්ලතෝනි නෙමෙයි. මේ මිනිස්සු මේ හඳෙන් වැඩිච්ච මිනිස්සු නෙමෙයි. මේ මිනිස්සු අපේ රටේ මිනිස්සු. මේ මිනිස්සු ශ්‍රී ලාංකිකයෝ. ඒතර මේ මිනිස්සුන්ව පෙන්වන්න හදනවා මේ ආක්‍රමණයක් කියලා. මම කියන්නම් කවුද ආක්‍රමණය කියලා. ඊයේ පෙරේද අපේ දලස් ඇමතුමා කියනවා ගස් කපලලු. දලස් ඇමතුමාට මතක නෑ 1938 වනරක්ෂණයක් කියලා ගැසට් කරපු වවුනියාව දිස්ත්‍රික්කේ තියෙනවා කලාබෝගස්වැව කියලා වනරක්ෂිතයක්. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා හෙක්ටයාර් 3850ක් ගස් කපලා නාමල්ගම කියලා ගමක් හැදුවා. ඒ බෝගස්වැව කියන නම වෙනස් කරලා වවුනියාව දිස්ත්‍රික්ක සම්බන්ධෝනේ මිනිස්සු ගෙනල්ලා පදිංචි කරේ. පදිංචි කරලා තියෙනවා එතුමා පවුල් 5000ක්. කොහොමද ඩලස් ඇමතුමාට කතා කරන්නකො නාමල්ගම. එහෙම කොහමද ගමක් ආවේ? ඒකත් ඇවිල්ලා නිකන් නෙමේ 1938 ඒක වනරක්ෂණයක් කියලා ගැසට් කරලා තියෙනවා. කොහොමද පරිසර සංවේදීන් කතා කරන්නේ? ඒතොර අපිට පේනවා මේක වෙන දේශපාලන අරමුණක් උඩ මේ යන්නේ. විල්පත්තුව වනය සුද්ධ කරලා තියෙනවා නම් ඒ විල්පත්තුවේ තියෙන ඒ වනරක්ෂණයට හානි කරලා තියෙනවා නම් ඒව ඔප්පු කරන්න පුළුවන් නම් ඒව අනිවාර්යයෙන්ම ඒවට දඬුවම් දෙන්න ඕනේ. නමුත් මේ මිනිස්සු කරපු එකම වරද තමයි LTTE සංවිධානයට විරුද්ධ වීම උඩ අද මේ මිනිස්සු කියලා නැවත පදිංචි වෙනකොට මේ මිනිස්සුන්ට මේගොල්ලෝ අපහාස කරනවා. මේක රිෂාඩ් එමතුමාගේ ප්‍රශ්නයක් නෙවෙයි. මුස්ලිම් ජාතිය ප්‍රශ්නයකුත් නෙවෙයි. මේක ජාතික ප්‍රශ්නයක්. මේ ජාතික ප්‍රශ්නෙට උත්තර ලැබෙන්න ඕනේ අපිට කාගෙන්ද? ආණ්ඩුවෙන්. ගෙවල් ටික අදලා අවසන් වෙනකොට තමයි මේ රජය දැන් ඉදිරිපත් වෙලා මේක ගැසට් කරන්න ගත්තේ. ඇයි මේව ඉස්සර ගිහිලා කරගන්න බැරුනේ? නේවිගේ නාවික හමුදාවෙන් අරගත්ත හතර 5000ක්. උනාටද? කජු වවන්න. වනාතරේ කජු වවනවා. මේකට කතා කරන්න කිසිම පරිසරවේදී ගියේ නැහැ. අර ඔටාර මාත්මියවත් ගියේ නැහැ. දැන් ඔටාර මාත්මිය තමයි මේව Google වලින් වැඩිම අරගෙන යාගේ Facebook වලින් දාලා මේව දෙන්නේ. එතුමියලත් අපි ආරාධනා කරනවා. දැන් අපි සූදානම් කරනවා. නම දුන්නා නම් අපි අරන් යනවා. අපි ඔටාර මාත්මියනත් කියන එන්න කියලා අපිත් කියන්නේ මේ ගමනේ.